ශ්‍රී දන්තධාතු වහන්සේ වෙනුවෙන් වාර්ෂිකව පවත්වන තේවාව අස්කිරි පාර්ශවයේ සිට මල්වතු පාර්ශවයට පැවරීම ඊයේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී සිදු වුණා. ඒ සියම් මහනිකායේ මල්වතු හා අස්කිරි පාර්ශවයේ මහානායක හිමිපාණන් වහන්සේලා සහ දියවන නිලමේවරයාගේ ප්‍රධානත්වයෙන් තේවාව මාරුවීමේ ඉතිහාසය සහ ඒ හා සම්බන්ධ චාරිත්‍ර පිළිබඳ පැහැදිලි කිරීම සිදු කරන්නේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ මහනුවර ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ අසේල කුරුළු වංශ මහතාය. මහනුවර රාජධානි සමයේදී කන්ද උඩරට වැඩම කරපු දළදා වහන්සේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මේ වෙනකොට තැන්පත් කරලා තියෙනවා. ඉතින් දළදා වහන්සේ කේන්ද්‍ර කරගනිමින් විවිධ පුද පූජා සත්කාර අදටත් අතීතයේ වගේම නොනැසී පවත්වගෙන යනවා. විශේෂයෙන්ම 1815 කන්ද උඩරට රාජධානිය ඉංග්‍රීසි පාලනයට යටත් වුණාට පස්සේ දළදා වහන්සේ සම්බන්ධයෙන් කෙරුණු යම් යම් පුද පූජා යම්කිසි ආකාරයකට ඉංග්‍රීසි පාලනය විසින් නතර කරනු ලැබුවා. පසුකාලීනව 1818 උඩරට නිලමේවරු ඉංග්‍රීසි පාලනයේ රහිව සටනක් දියත් කළා. නිදහස් සටනක්, නිදහස් අරගලයක්. මේකේ ප්‍රතිඵලයක් විදිහට ඉංග්‍රීසින් ඔවුන්ගේ භාරයට ගත්ත දළදා වහන්සේ නැවත අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට යද පාර්ශ්ව පුද පූජා කරන තත්ත්වයට ලබා දීමක් සිද්ධ වුණේ නැහැ. පසුව ඔවුන්ගේ යටතේ තිබුණු දළදා වහන්සේ 1947 වගේ කාලවකවානුවේදී නැවත මල්වතු අස්කිරි උභය මහාවිහාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත් දියවන නිලමේතුමන්ටත් භාරදීම සඳහා සැලසුම් තිබෙන මොහොතක නැවත 1848 නිදහස් සටන ආරම්භ වුණා. නැවතත් මේ ක්‍රියාවලිය යම්කිසි ආකාරයකට ප්‍රමාද වෙලා ඇත්තටම 1853 වගේ කාලවකවානුවේදී තමයි දළදා වහන්සේ මල්වතු අස්කිරි උභය මහාවිහාරයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත් දීවන නිලමේතුමන්ටත් බාර දීලා ඒ අවශ්‍ය පුද පූජා කරගෙන යන්න අවස්ථාව ලබා දුන්නා. ඒ බාර දෙන වෙලාවේ දළදා වහන්සේ උදෙසා කරන තේවා කටයුතු මල්වතු අස්කිරි උභය මහාවිහාරයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සමඟ සාකච්ඡා කරලා වසරක් පාසා මේ අස්කිරි සහ මල්වතු විහාර පාර්ශ්ව දෙක මගින් වසරින් වසර වෙනස් කරමින් මේ තේවා කටයුතු සිද්ධ කරන්න තමයි කිවිස ගත්තේ. ඒ අනුව මේ වෙනකොටත් ඒ සම්ප්‍රදාය, ඒ පෞරාණික චාරිත්‍රය අදටත් සිද්ධ වෙනවා. වාර්ෂිකව තේවා මාරුව කියලා සිද්ධ වෙන්නේ මේ ක්‍රියාවලිය එක් පාර්ශ්වකින් අනිත් පාර්ශ්වයට පැවරීම. සෑම වර්ෂයකම වාර්ෂික වස් එළමෙන ඇසළ පුන් පොහොය දිනේ දවසේ තමයි මේ තේවා මාරුව සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම පහුගිය වසරක කාලයේ මහනුවර ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් තේවා කටයුතු සිදු කරේ අස්කිරි මහාවිහාර පාර්ශ්වයෙන්. එතකොට නැවත ඒ තේවා කටයුතු මල්වතු පාර්ශ්වයට පැවරෙනවා තවත් වසරක කාලයක් සඳහා. එතකොට මේ තේවා මාරුව සිද්ධ වෙන අවස්ථාවට දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය හොබවන මල්වතු අස්කිරි උභය මහාවිහාරී මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙන්නත්, ගිහි භාරකාරත්වය හොබවන දියවන නිලමේවරයාත් සහභාගී වෙනවා. එතකොට සාමාන්‍ය සාම්ප්‍රදායිකූලව දළදා වහන්සේගේ තේවා කටයුතු වලට අදාළ පාර්ශවයෙන් පස් නමක් පත් කරනවා. ඒ පස් නමින් තෙනමක්, ඒ කියන්නේ තුන් නමක් තමයි ඇත්තටම දළදා වහන්සේ වැඩ සිටින කුටියේ තේවා කටයුතු වලට සම්බන්ධ වෙන්නේ. අදාළ පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාව නියෝජනය කරන භික්ෂුන් වහන්සේ තුන් නමක් තමයි දළදා වහන්සේ උදෙසා කරන තේවා කටයුතු වලට සම්බන්ධ වෙන්නේ. උන්වහන්සේගේ එක් නමක් තේවා භාර නායක ස්වාමීන් වහන්සේ විදිහට කටයුතු කරනවා. ඊට අමතරව පල්ලි මාලේ සහ පත්තිරිප්පුවට සඳහා තවත් භික්ෂුන් වහන්සේ දෙනමක් පත් කරනවා. කියන උපසම්පදාව ලද අදාළ පාර්ශ්වයේ භික්ෂුන් වහන්සේ දෙනමක්. ඉතින් මේ සාමාන්‍ය සම්ප්‍රදායනුකූලව පස් නමක් තමයි තේවා කටයුතු වලට සම්බන්ධ වෙන්නේ. ඒ තුන් නමක් දළදා වහන්සේ උදෙසා දෛනිකව කරන තේවා කටයුතු වලට ඉහළ මාලේ සම්බන්ධ වෙනවා. අනිත් දෙනම පත්තිරිප්පුව සහ පහළ මාලේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙනවා. සාම්ප්‍රදායිකව තේවා මාරුව සිද්ධ වෙන අවස්ථාවේදී කලින් තේවා කටයුතු සිද්ධ කරපු පාර්ශවයේ හිමිවරු, දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයේ දේවන් නිලමේ ඇතුළු කාර්ය මණ්ඩලයේ වට්ටෝරුරාල ඇතුළු කණ්ඩායම ඇවිල්ලා තේවා කටයුතු වලට අමතරව දළදා වහන්සේ වෙනුවෙන් පූජා කරලා තියෙන පූජා භාණ්ඩ ඇතුළු ඒ තේවා කටයුතු වලට ගන්න භාණ්ඩ සියල්ල යම්කිසි ආකාරයක ලයිස්තු ගත කරලා තිනවා. මේවා පරීක්ෂාවට ලක් කරලා ඒවා ලයිස්තු ගත කරලා
ඒ ලයිස්තුව අනුව තමයි අදාළ භාරගැනීම් කරන්නේ. ඊළඟ වතාවේ සේවාව මාරු වෙන අවස්ථාවෙත් ඒ ලයිස්තුව ඒ විදිහටම තියනවාද කියලා බලලා තමයි අනිත් පාර්ශවයේ අදාළ සේවා කටයුතු භාරගන්නේ. ඉතින් මේක ඉතාම සම්ප්‍රදායනුකූලව පෞරාණික චාරිත්‍ර ගරු කරමින් ඉෂ්ට සිද්ධ වෙන කාර්යයක්. මේ සේවා කටයුතු ඇත්තටම අපේ රටේ සම්බන්ධ වෙන්නේ මල්වතු අස්කිරි උබේ මහා විහාරයේ මහානායක ස්වාමීන්ද්‍රයන්ලා ප්‍රමුඛ ඒ පාර්ශවයේ හිමිවරු පමණයි. තරණි රජ දවසේ ඉඳලා අදටත් නොනැසී පවතින පෞරාණික චාරිත්‍රයක් විදිහට මේ සේවා කටයුතු සිද්ධ කරන්න පුළුවන්. ඇත්තටම එදා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ආනන්ද හාමුදුරුවෝ කරපු සත්කාරය සිහිගන්වන ආකාරයට අදටත් මේ සේවා කටයුතු භාර හිමිවරු දළදා වහන්සේට උපස්ථාන ඒ පුද පූජා කරන්නේ එදා ඒ ආනන්ද හාමුදුරුවෝ කරපු කාර්ය සිහිගන්වමින් කියන එක තමයි මේ සේවා කටයුතු වලදී ඉෂ්ට සිද්ධ වෙන්නේ. මල්වතු මහා විහාර පාර්ශවයට පැවරුණු සේවාව භාර රාජකාරිය ඉදිරි වර්ෂයේ අසල මාසයේ දක්වා ක්‍රියාත්මකයි. මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ ගෙන එන තවත් ප්‍රවෘත්ති සමගින් යළි හමුවෙමු.